මේ නිවසේ අපි දැන් රැඳිලා ඉන්නේ මේ පිටුපස රියර් ස්පේස් අවකාශයේ ඉන්නේ. දැන් ඔයාලට පේනෝ මේ නිවස අඩි 3කට වඩා උස් කරලා තියෙනවා. අඩි 3යි අඟල් 3ක් විතර පීඩි මට්ටමට වඩා බිම් මට්ටමට වඩා උස් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් මේ අඩියක් විතර තියෙන ටයි බීම් එක. එතනින් මෙහා තියෙනවා ප්ලම් කොන්ක්‍රීට් කියලා. ඉතින් මේ ප්ලම් කොන්ක්‍රීට් වලින් වියදම අඩු කරන්න පුළුවන්. ගොඩාක් අය මේකට රබර් ලොක් තමයි කරන්නේ. රබර් ලොක් කියන්නේ කළු ගල් වලින්. කළු ගල් වලින් අඟල් 15ක් විතර යට ඉඳලා බැඳගෙන ඉන්න. කියන්නේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 3ක් විතර හාරලා අඩි 2ක් විතර හරි අඟල් 18ක් විතර හරි පළලට දාලා මෙතනින් උඩ ටික අඟල් 15කට විතර ඉස්සෙනවා. ඒතකොට අධික වියදමක් යනවා. කළු ගල් බඳින්න ලේබර් කොස්ට් එකත් වැඩි. නමුත් මේ ප්ලම් කොන්ක්‍රීට් වලින් අඟල් 9ක් ප්‍රමාණයට අපිට පුළුවන් වෙනවා මේ ආකාරයට මේ ටයි බීම් එකට ලින් බීම් එකට යටින් මේ විදිහට රෙස් කරගන්න. මේ බීම් එකටත් ශවිශක්තියටත් හොඳයි. ක්‍රැක්ස් අපිය වෙන්නේ නැහැ, බිත්ති ගිලා බැසීමක් වෙන්නේ නැහැ. මේ ප්ලම් කොන්ක්‍රීට් එකෙන් ටයි බීම් එකට මෙහෙම මේ බලය දරා ගැනීමක් සිදු වෙනවා, රෙස් කර ගැනීමක් සිදු වෙනවා. ඉතින් හරි වටිනවා මේ වියදම් අඩු කරන ක්‍රමවේදයක් මේ ප්ලම් කොන්ක්‍රීට් කියන්නේ. ඒතකොට අඟල් බීම් එක අපි අඟල් 9යි පළලට ගත්තේ. 9යි පළලට ප්‍රමාණයට විතරක් මේ ප්ලම් කොන්ක්‍රීට් එක බිහි කිරීම තුළින් අපිට වියදම අඩු කරන්න පුළුවන්. ප්ලම් කොන්ක්‍රීට් එක කරන්නේ මෙතන ලෑලි වලට අමතර වියදමක් යනවා. ඒ ලෑලි අපිට භාවිතා කරන්න පුළුවන් නිවසේ ඉතිරි කටයුතු වලදී ලෑලි වලින් නිර්මාණය කළා කොන්ක්‍රීට් පෝගන්නවා. කොන්ක්‍රීට් මිශ්‍රණය මේකට ඇතුල් කරනවා. ඒ අතරට අපි කියන්නේ සක්කගල් කියලා කියන්නේ පොඩි කළු ගල් ඇතුල් කරන්න පුළුවන්. එතකොට කොන්ක්‍රීට් යන වියදමත් අඩු වෙනවා. සක්කගල් හා කොන්ක්‍රීට් මිශ්‍රණයක් තමයි මේ ප්ලම් කොන්ක්‍රීට් කියලා කියන්නේ. වාසිය තියෙන්නේ රබල් කළු ගල් වලින් කරොත් අඩි 2ක් පමණ ඉඳන් කරන්න ඕන එක, අඩි 2ක් පළලට කරන්න ඕන එක. මේක අඟල් 9ක් පමණයි වියදමක් යන. අඟල් 9ක් පළලට කිරීමේ හැකියාව තියෙන මේ ප්ලම් කොන්ක්‍රීට් භාවිතයෙන්. ඉතින් සමහර අය මේ ප්ලම් කොන්ක්‍රීට් උයි රබල් වලින් දෙකම නොකර ඉන්නවා. එහෙම උනොත් ඉතින් සමහරලාට බීම් එකට බර වැඩි වෙලා මේ විදිහට සැග් වෙන්න පුළුවන්. එහෙම උනොත් බිත්ති ක්‍රැක් වෙනවා. ඊළාට මේ යට පොළව හරියට කම්පැක්ට් වෙන්නේ නැහැ. එහෙම උනොත් කාලයක් යනකොට මේ කොන්ක්‍රීට් එක දැම්මට පස්සේ සමහර විට මේ ගිලා බැසීමක් සිදු වෙනවා. මේ පස් මෙහෙම එළියට ආවැදිලා. අනිත් දේ තමයි වහින දවස් වලට මේක වතුර මේ කැපැසිටි එක වැඩි වෙලා මේ සීපේජ් වෙනවා. මේ ඇතුලෙන් ටයිල් උඩින් මතු වෙනවා. වල සමහර පැරණි ගෙවල් වල තියෙනවා ටයිල් මතින් අර දියසීරාවක් වගේ තියෙනවනේ. අන්නේ හේතුව. අවට තියෙන වතුර මේ ගේ ඇතුලෙන් උඩට මතු වෙනවා. ඉතින් ඒ සඳහා පොලිතින් එක භාවිතා කරලා කොන්ක්‍රීට් එකට ටයි බීමට උඩින් භාවිතා කරාම යම් ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. නමුත් මේ විදිහට ප්ලම් කොන්ක්‍රීට් හෝ රබල් වර්ක් යම් භාවිතා කරාම ඒ වතුර ඔබගේ නිවසට එන දියසීරාව අවම කරනවා. අනිත් එක තමයි සත්තු හාරනවා නේ, සත්තු. ඒ හාරන එකත් අවම කරගන්න පුළුවන් මේ කොන්ක්‍රීට් එක භාවිතා කරාම. ඒතර ප්ලම් කොන්ක්‍රීට් එක ගේ වටේටම තියෙනවා. ගේ ටයිම් බීම් වල මැදත් භාවිතා කරලා තියෙනවා. ඒ නිසා බිත්ති ඉරිතලා යාමක් සිදු වෙන එකක් නැහැ කියලා අපි අපේක්ෂා කරනවා. නිවැරදි ආකාරයට මේ ටයි බීම් එක සවි ගන්නපු නිසා මේ ආකාරයට. ඉතින් ඔයාලගේ නිවසට මේ දැනුම භාවිතා කරන්න. විශේෂයෙන්ම ෆවුන්ඩේෂන් එකකින් වියදම් අඩු කරන්න යන්න එපා. ක්‍රැක්ස් එලා ගිලා බැසීමක් සිදු නොතින් ඒ නවීකරණය කරන්න අපහසුයි. අධික වියදමක් යනවා රිපෙයාර් කරන්න. සමහරවිට කරගන්න බෑ. මොකද අපි හිතමු මේ නිවස අවසන් වෙලා අපිට මේ වගේ දේවල් ප්ලම් කොන්ක්‍රීට් මේ වගේ ටයි බීම්ස් වලට යටින් ඉදිකිරීමක් කරන්න අපහසු වෙන්නේ. වල පේමන්ට් උත් දාලා ඇති ඒ මොහොතේදී. ඉතින් ඒකින්ද මේ මූලික අධිරිදිම නිවස ඉදි කරනකොටම ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබාගෙන නිසි උපදෙස් අනුව ටයි බීම් එකට වටේ කොහොමත් කරන්න ඕන, ඇතුළතක් කරන්න ඕන මේ ආකාරයට ඉතාමත් හොඳයි. අපේ නිවාසවල ඉදි කිරීමේදී මගේ නිවස විශේෂ ඉදි කිරීමේ මම මේ වියදම් අධිකුණත් ඒ හරියට ෆවුන්ඩේෂන් එක නිර්මාණය කරගත්තා. අතේ සල්ලි නැතේ කියලා අඩු වියදමෙන් ෆවුන්ඩේෂන් කරන්න යන්න එපා. ඒ ඉතුරු කරන මුදල වගේ සමහරට දහ ගුණයක් ආපස්සට අනාගතයේදී වියදම් දැරීමට සිදු වෙනවා මේන්ටේනස් වලට රිපෙයාර් කරන්න. ඒකින්ද ඔයාලා අද මේ වීඩියෝ එකෙන් දැනුවත් වෙන්න මේ ප්ලම් කොන්ක්‍රීට් ගැනත් නිවස මෙච්චර උස් කරන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අඩියක් පාර මට්ටමේ ඉඳලා අඩියක් දෙයක් උස් කරත් ප්‍රමාණවත් දෙන්නේ නැහැ. දෙකම හරක් තුනක් උස් කරොත් වඩා හොඳයි. මොකද අවුරුදු 10කට සාමාන්‍ය පාරක් අඩි 10 අඩියක් විතර ඉස්සෙනවා. ඒකින්ද අවුරුදු 10කට අඩියක් ඉස්සෙනවා නම් ඔයාලට තේරෙනවා අඩි 3ක් විතර ඉස්සෙනවා නම් හොඳයි. ඒ දරහ ඒ සඳහා දරන වියදම ඉතාමත් කුඩා ප්‍රමාණයක්. මොකද පස් වලින්ට
පැත්ත තමයි අමතරව යන්නේ. ඒකයි මෙන්න මේ මේ කොන්ක්‍රීට් ප්‍රමාණය. ඉතාම සුළු වියදමක් තමයි අමතරව ඔයාලට වියදම් වෙන්නේ. නමුත් ඒෙන් ලැබෙන ප්‍රතිලාභ ඉතාම අධිකයි. විශේෂයෙන්ම ගංගතුර දවසකට නිවස උස්සලා තිබුණම ඔයාලට නිදහසේ මේ වැඩ කටයුතු කරගන්න හැකියාව තියෙනවා. වතුර එන්නේ නැහැ. අනිත් වටේම ගෙවල් යට වුණත් ඔයාලා ගෙදරට වතුර එීමක් ඉන්නේ නැහැ. එතකොට වතුර ආවොත් අඟල්ලාහක් හරි කලර් වොෂ් කරන්න වෙනවා. වයරින් එක ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් වගේ ගොඩාක් කරදර වලට මුහුණ පාන්න සිදු වෙනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලා දැනුවත් කරේ මේ පම් කොන්ක්‍රීට් එකත් නිවස බිම් මට්ටමට වඩා අඩි 2.5-3ක්වත් උස් කරන්න කියලා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් වටිනා වීඩියෝ එකකින් අපි හමු වෙමු. වරුණ මනම්පෙරි YouTube channel එකට subscribe කරන්න. මේ මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ වගේ පිළිගිරි විශේෂය සම්බන්ධ වටිනා සංකල්පයන් දැනුවත් කරන YouTube channel එක. දැනට 25,000 කින subscribersලා ඔයාලා යාළුවෝ කියලා මේවා දැනුම ලබා ගන්න, ඔවුන්ටත් මේවා share කරන්න, දැනුවත් කරන්න. ඔයාලා මොන හරි comments මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් call කරන්න, comments වල ඉදිරිපත් කරන්නයි කියලා ඔයාලගේ අදහස් ආදරයෙන් ඉල්ලමින් මම නියඬ වෙනවා. ඔබේ ජීවිතයේ සදාතනික නිවාස සිහිනයේ සැබෑවක් කර ගැනීමට හම්වන්න ශ්‍රේෂ්ඨ නිපුණත්වයේ ප්‍රවීණයා වරලත් ඉංජිනේරු වරුණ මනම්පෙරි. වාස්තුවිද්‍යානුකූලව නිවාස හා ගොඩනැගිලි ඉංජිනේරු ප්‍රමාණ විදුලි සැලසුම් එකම තැනකින් වරුණ මනම්පෙරි ඇසෝෂියේට් ප්‍රයිවට් ලිමිටඩ් අනකාරික ධර්මපාල මාවත නුඹේ මාතර ශාඛා මාළඹේ අමතන්න 077 3030 390